අයිගුවන් අද මාධ්‍ය සාකච්ඡාව සඳහා පැමිණි මාධ්‍ය ආහිතන නියෝජනය කරන අප මාධ්‍යවේදී සවහෝදර ඔබ සීල්ූජනාගෙන් අවසරයි. අද විශේෂයම මාධ්‍ය සාකච්ඡාව තුළ මම කරුණු කීපයක් අවධානය යොමු කරන්නට සූදානම් වෙනවා. එහිදී අපි පැහදිලියොම කුතුකාරණයක් තමයි. වර්තමාන ජනාධිපෙත්තුමා. රනිල් වික්‍රමි සිංහම ඇත්තුමා මේ රට අරාජික තත්ත්වකට පත්වෙලා තියද්ද. විශේෂයෙන්ම දැඩි ආර්ථික අර්බු දෙයක් දේශුපාල අර්බුදයක් සහ සමාජී අර්බුදයක් තියෙන අවස්ථාවකදී මේ රටේ වගකීම බාරගත්තා. ඒ වගකීම ජනාතිපෙත්තුමාට භාරගන්න කියන්නට ඉස්සෙල්ලා. ඒ වගකීම භාරගන්න කියලා. ආරාධනා කරේ විසේසෙන්ම සජුිත් පේම දාස මැත්තුමාට අන්ුර කුමාර දිසානායක මැත්තුමා ඇතුළු කණ්ඩායිමකට මේ වගකීම භාරගන්න කියලා ගෝටාබේ රාජපක්ෂ මැත්තුමත් ඒ වගේම අප වකට හිටපු රජයත් ඉල්ලීම් කරා. නමුත් ඒ වගකීම බාරගන්න. මේ රටේ සහ රටේ ජනතාවගේ වගකීම භාරගන්නට මේ සීලු දෙනා කටයුතු කළේ නෑ. ැ හැම මොක දිම කිව්වේ බලය ලබාගන්නවා බලටාවට පස්සේ රට සංවර්ධනය කරනවා ජනතාව සුකිත මුදිත කරනවා ඒ ජනතාවගේ ප්‍රශ්න විසිදනෝ කියලා. නමුත් මංහිතන්නේ ආසයි බයයි තියන කට්ටිය ආසාවත් තියන හැබැයි බයයි මොකද වගකීම් ගන්න බයයි. ඒවගේම අපි දැක්කේ වැඩබැරි ටාසල්ල හැටියටතාාව අය දැක්කේ. එවැනි අවස්ථාවකදී ඉතාමත්මා සීරුව අවස්ථාවකදී. වර්තමාන ජනාධි පෙත්තුමා මේ වගකීම භාරගත්තා. ඒ වගකීම භාරාරගෙන වර්තමාන ඉන්න රජයේ සීලු දෙනැත් එක්ක එකතු වෙලා. ඒ වගේ මේ රටේ රාජ්‍ය නිලධාහරින් සහ අනිකුත් සංවිධහන මේ සියල්ලත් එකට එකතු කරගෙන. මේ වන විට රට යම් යතා තත්ත්ව එකට පත් කරන්නට, අවශ්‍ය කරනටයුතු කර ති නො ඒේකනිසා අපි විශේෂෙන්ම වර්තමාන ජනාධිපෙත්තුමාට අපේ ගෞරවේ ස්තූතිය මේ අවස්ථාවේදදි රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් අපි ප්‍රකාශ කළ යුතුයි. එහිදී අපි පැහැදිලිුව කියන්න ඕන ජනාධිපෙත්තුමා ඒ වගකීම ගන්න අවස්ථාවයි. විශේෂයම පාර්ලිමේන්තුව තුළත් පාර්ලිමේන්තුව පිටදිත් ඔහු ප්‍රකාශ කරේ මේ රට දියුණු කරන්නට මේ රටේ ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩි කරන්නට අවශ්‍ය කරන කටයුතු කරන කියලා. දැන් අපට පැහදිලිුව පේනවා. ඒවගේම බිම්මට්ට මේ අප ඇසිරෙනකොට සම්බන්ධතා ගොඩනැගෙනකොට අපට පැහදිලිුව පේන කාරණයක් තමයි එතුමා කියපු ඒ ප්‍රකාශයන් අද වෙනකොට මේ පොළොව තුළ, පැළ කරන්නට ඔහුට අවශ්‍ය ශක්තිය ලැිලති නු. ඒ ශක්තිය අපි රජයක් හැටියට විශේෂසෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහුට අපි ලබාදීලතිනු. ඉති එවැනි අවස්ථාවකදී මේ රටේ මහත් දැවැන්ත සංවර්ධනයක් ආරම්භවෙලා ති නො. ඒ වගේම මේ රටේ අර්බුධකාරී තත්ත්වයක් තිබුණා විසේෂෙෙන්ම අපේ රුපියල පිළිබඳව දැන් රුපියල ශක්තිමත් වෙලා තියනො සංචාරකින් විශාල ප්‍රමාණයක් සංචාරක ඉ ශ්‍රී ලංකාවට පැමිණ අද සංචාරක කලාපතුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්ම කරන්න ට අරන්තින. අපි විශේසයම ගත්ත තුදාාරණයක් හැටියට ගෝඩ මයිල්. රන් සැතපුම කියන සංචාර කලාපේ බේරුවල. ඉතාමත්ම වේගෙන් සංවර්ධනය කරන්නට අපි ආරම්භ කලති නො මගේ යෝජනාවක් අනුව ඒ වගේ අනිකුත් සංචාරක කලාපත් මේ වන විට දියුණු කරන්නට අවශ්‍ය කරන කඩිනම් වැඩ පිළිවෙල ක්‍රියාත්ම කරගෙන යන ඒ රජ සහ පලාස් සභව අතිකරු ජනාධිපත්තුමාගේ උපදෙස් පරිදි. ඒවගේ තයි මෑත කාලෙ වෙනට සංචර්ගම සති කීපය ඇතුට ලක්ෂ තුනකට වැඩි සංචාරකෙන් පිරිසක් අපේ රටට පැමිල්ලා තිය මේක ඉතාමත්ම සුබවාදීව අපි දකින්න ඕන කාරණයක්. ඒ වගේම තමයි විශේසෙන්ම ගත්තම් පස්සේ උරුමය වැඩස්ථාන තුළ. ජනතාවට අයිමියලා තිබච්ච දර්ග කාලයක් තිබිච්ච ගැටලු විසදන්නට තමන්ගේ ඉඩම් අයිතිය ලබාදීමට අවශ්‍ය කරන. කටයුතු කඩනමින් ක්‍රියාත්ම කරගෙන න එක ඉතාමත්ම හොඳ ශක්තිමත් වැඩපිළ ජනතාව තුල හොඳ පොසාදයක් තියන මේ පිළිබඳව. ඉළඟට ගත්තොත් අධ්‍යාපනයේ පිළිබඳව ගත්තොත් අධ්‍යහාාපනයේ වෙනස්කන් රාසියක් ක්‍රියාත්ම කරන වගේම දරුවන් ලක්ෂකට ජනාධිපති ශිෂ්ෂත් ලබාදීමේ වැඩ පිළිවෙල මේ වන විට ක්‍රියාත්ම කරන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කලතින. ඒවාගේම තොම හැම් සෑම අමාත්‍යාන්සේකම, ඒ අමාත්‍යංශය වගකීම බාරදුන්න අමාත්‍යවරුන්ට රාජ්‍යමාත්‍යවරුන්ට සහ අමාත්‍යන්ස ලේකම් ඇතුළු නිලධහරීන්ට යම් ඉලක්ක ගත වැඩපිළවෙලක් ක්‍රියාත්ම කරන්නට ඒ උපදෙශ ලබාදීලා ඒ අනුව ක්‍රියාත්මක් කරගෙන යනවා. මේ යනකොට මං පැහැදිලිව දන්න කාරණයක් තමයි. දැන් වෙනදට වඩා තත්ත්වය ඉතාමත්ම සුබවාදී තත්ත්වයට පත්වමී යනු. ඒෙක නිසා සමහර පටු දේශපාලන වාසය වෙනුවෙන් ඒ වගේම මේ ජනතාවගේ මළකඩං උඩින් හරි ගිහිල්ලා තමන් බලයට පත්වවෙන්නට උත්සාහ ගත්තා අය දැන් නිතරම කියීන කාරණාවක් තමයි මේ. මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බොත් ඒ මාධ්‍ය සාකච්ඡාවක ඒ අය ගැනම තමයිලු වැඩිපුර කතා කරන්නේ. නෑ ඒය ගැන වැඩිපුර කතා කරන්නේ එයායට තිෙන බයට නෙවෙයි. එඒයට ඇති බයක් නෑ අපි මීට ප්‍රතමත් දන්න එගේ රැලි අපි දැක තිනෝ ඒගොල්ල හැම වෙලාම කතා කරන් දෙෙන් රැල්ල තියෙන්නේ අපි ගාව කියලා. අපි පැහැදිලියොම දන්න කාරය තමයි රැල්ල කොහිද යෙන්නේ කියන එක මංහිතන්නේ මැතිවරණය එකෙති බලාගන්න පුළුවන් ඔය රැල්ල කොයිවිදියටාව තවසානේ එන්න තියෙන්නේ වෙරලට. ති ඒ නිසා වෙරලට එනකොට අපිට බලාගන්න පුළුවන් මේ රැල්ලේ වේගවත්බාවේ රැල්ල සාර්ථක නැත්තන් රැල්ල නිසා වෙරල කාදනය වෙනවද මේ මොකද වෙන්න කියීන එක පිළිබඳව අපිට හොඳ අවබෝධයක් ලබාගන්න පුලො මේ රටේ ජනතාවටත් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියනවා. ඉති ඒකනිසා අපි විසේසෙන්ම කියන කාරණයක් තමයි මේ අවස්ථාවේදී අතිකරු ජනාධිපෙත්තුමාට ඒවගේ වර්තමාන රජයට. ඒ සහයෝග මාධ්‍ය තුළද ඒවගේම ජනතාවතුළද විධ සංවිධානද ජාත්‍යන්තරේද ලැබිය යුතුයි. මොකද අපි සීලු දෙනාම එකට එකතුවෙලා කටයුතු කොරො. ඒකා බද්ධව කටයුතු කොරොත් මංහිතන්නේ මේ රට ඉතාමත්ම කෙටිකාලයක් ඇතුළත, ඉතාමත්ම ඉහල තත්ත්වකට ඔසවා තබන්නට පුළුවන්. ඒවගේ මේ ජනතාවගේ තියෙන ආර්ථික ගැටලුව. සහ ඒ ජීවන තත්ත්වේ ඉහළට ඔසවන්නට අවශ්‍ය කරන වට පිටාව අපිට නිර්මාණය කරන්නට හැකියාව තියනට එකක නිසාපිී පැහදිලියොම කියන කාරණයක් තමයි මේ ගමනේ වැරදි සහගත තැති නොනේ ඒ වේචනය කරට කිසි ගැටලුවක් නෑ විවේචනය අත්‍යවශ්‍යයි ඒවගේම ත් ගෝසන තියෙන්නඕනේ පෙළපාලිතියෙන් ඕනේ මේ සල් දේවල් තියෙන්න්නොනේ. කිසි ගැටලුවක් නෑ හැබැයි මේ ර නිවරදිව ඉහලට ඔස වෙන අවස්ථාවකදී කකුල් මාට්ටු දාලා වෙෙට්ටු දාලා එහෙමනැත්තං ඒකට බාධ කරන විධ වැඩසටහන් ක්‍රියාත්ම කරනු කියන්නෙ මංහිතන්නේ ඔවුන් මේ රටට ආදරෙත් නෑ මේ රටේ ජනතාවට ආදරෙත් නෑ ඒතික නිසා අපි පැහදිලුවමකිනෝ අපි බාරගත් වගකීම ඉටු කරන්නට අමාත්‍යන්සයක් හැටියට සහ විසේසයෙන්ම රටේ පොදුවේ ගත්තම් පස මේ සියලු දේවල්වෙලට වගගේීමමිටු කරන්නට අපි බලා පපොත්න අපි පැහැලීම දන්න කාරණ ඇත්තමයි ජනතාව තවමත් ආර්ථික අර්බුධකාරී තත්ත්ව ඉන්න අපහසුතාවයන් තියෙනවා. නමුත් අපි මතකතියා ගන්න ඕනේ දැනට මාස කීපයකට බුද්ධී මේ රටේ ඉතිබිච්ච තත්වේ. ලෝකයේ දේශපාලන විද්ධොතුන් සහ මේ රට පිළිබඳව කතාකරපු ගොඩා කයකිව්වේ මේ රට. නැවතය ගොඩගන්න නන් තව අවුරුදු දහයක් පහළුවක් විශසක් විතර යැයි කියලා. නමුත් අද වෙනකොට වර්තමාන ජනාධිපෙත්තුමාගේ නිවැරදි නායකත්වය තුළ ඉතාමත්ම හොඳින් නැවත අවශ්‍ය කරන මාර්ගයට මේ රට දියුණු කරන මාර්ගයට, සංවර්ධනය වෙන මාර්ගයට, මේ රට ඉහලට එසවෙන මාර්ගයට මේ වන විට අපිට අවශ්‍ය වේගවත් ගමනක් අපිට යන්න පුළුවන් හැකියාව ලැබිලති නො ඒක නිසා අපි විසේසෙම අපට දැනෙන ප්‍රශ්න කීපයක් තින මොකදේ මේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ඒ දැවෙන ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ලබාදීමටත් ඒ වගේම දීර්ඝකාලනි සහ කෙටිකාලින විසදුන් සමහර. ගැටලුවේල්ට අපිට ලබා දෙන්න ඕනේ ොකද හැ දෙයක්ම කෙටිකාලීනව ක්‍රියාත්ම කරන්න ගහිලා නැත මේ රට ආගාදයට පත්කරන්නට බැරිවෙනෝ. ඒක නිසා අපි ඒ තත්වය ඇති නොකරය ඉදිරියට ගෙනන්න නම් මහිතන අපි සීලු දෙනා එකට එකතුවෙලා කටයුතු කරන්නන. පිබඳව මහිතන්නේ සීලු දෙනා තුළම දැන් යම් පහන් සිතුවිලි ඇති වෙලා තියනු. පතුන්ගේ බැසිල් රාජ පක්ෂ මහත්මයයක් දැම් පෙරහැරේ එකගේ නැවිල්ල ලංකාවට මේ කොහොමද මේ ජනාධිපතිවරය කිදිට අපි ශේක ගන්නද සූදදාන ව ටකම් එහම සූදාන දමේ පක්ෂ කිතිර වෙන්න නිකම් පෙහර ැවිල්ල ෙර ගහල්ලා ක්ිය පාරව අර එකගේ නැවිල්ලා ඒ වා ි ද . මම මේ පක්ෂේ බොහොම ක්‍රියාකාරී කෙනෙක් ඇැටියට මම දන්නකාරණනං පෙරහැරවල් පවත්වලා බැසිල් රාජපක්ෂ මැත්තුමා ගුවන් තොටපොලේහි දලා පක්ෂ මූලස්ථානයට නැත්තං කොළඹට ගේන්න කිසිදු වැඩ පිියොල ක්‍රියාත්ම කන්නෑ. හැබැයි ඒතුමාව එහෙම ගන්න අවශ්‍ය කෙනෙක්. මොකද හේතුව එතුමා මන් දැක්ක මගේ දේශපාලන ඉතිහාසේ දැක්ක මහා දැවැන්ත හයික් තියෙන, ඒගේ ොඳ බුද්ධිමත් දේශපාලක්නය ඒගේම තමයි විශේෂෙන්ම සංවිධයකවරු ඇටට ජාතික සංවිධහයකවරයා හැටියට වූ බොහොම දැවන්ත කාරභහරයක් ශ්‍රී ලංකා පුද්‍යාන පෙරමුණු නිර්මාණය කරන්නට ලබා දීලති නව විශේෂයෙන්ම ගත්තොත් දේශපාලන ඉතිහාසය තුළ බොහම කෙටිකාලයක් තුළ නිර්මාණයවෙච්ච පක්ෂයක් ඇටිට මේ පක්ෂේ. ඒ නිර්මාණය කිරීමේ අංක එකේ පුද්ගලය බවට පත්වෙන්නේ බැසිල් රාජ පක්ෂ ඇත්තුමා. ඒක නිසා අපි බැසිල් රාජ පක්ෂ මඇත්තුමාගේ වැඩපිලල්ට එදත් ගෞරෝ කර අදත් ගෞරෝ කරන හෙටත් ගෞරෝ කරන. එතුමාගේ වැඩපිල්ල තුළ අපි පැහැදිලිම දන්න කාරණයක් තමයි මේ මාස කීපයක් අපේ පක්ෂේ යම් ගමනේ වේගවත් භාවයක් තිබු නෑ. හැබැයි එතුමාගේ ආගමනයක්ත් එක්ක. අපිදන්න පැහැදිලියවුම නැවත්ත ආය බිම්මට්ට මේ චක්තිමත් වෙලා තියෙන ගම්මට්ට මේ ශක්තිමත් වෙලා තියෙන වැඩපිළවල තවත් වේගවත් වේ කියලා මොකද අපි මේ වන විට සාකා සංවිධහන ශක්තිමත් කරන වැඩපිළවෙල ආරම්භ කරලා තියෙනවා ඒවගේම තරුණු සංවිධාන කාන්තා සංවිධාන ඒවගේම විවිධ අනුබද්ධිත සංවිධාන ක්තිමත් කරන වැඩපිවල ක්‍රියාත්ම කරලා තියෙන එතුමා විදේශගත වෙලා හිටියත්. එතුමා විදේශ ගත්තවෙලා ඉඳලා අපට උපදෙස් ලබාදීලතියන බිම්මට්ටම අප පක්ෂය ගොඩනගැන වැඩපිළිවල. දේකනිසා එතුමාගේ ආගමනය අපිට මංහිතන්නේ දැවන්ත ශක්තියක් වෙන එතුමාට නැවතත් කියන්නේ අපි එදත්තාදරෙයි අදත්තාදරෙ අපි හෙටත් ආදරේ. අරකෘුතුනේ කෙනත් ඒ පුදගලයමද තුන ද්ල ඒ දල මද විධායි ය අකු තුන අකුරු දෙක සමහර වෙලාවට අකුරු පාහයතියෙන නම්ගම් එල්ලියට දාන්න පුළුවන් අපි පැහදිලියම කියෙන කාරණයක් තමයි රට ඉතාමත්ම නරකා අඩියක තිබුණේ එවැනි අවස්ථාවකද රට ගොඩනගන්නට අවශ්‍ය කරන ශක්තිය තමයි අපි විසින් ඕනෑම කෙනෙකුට ලබා දුන්නේ පාල්ලිමේතු නියෝජනක කට මන්ත්‍රීවරු ඇට. ඒක් නිසා මේ රට හෙට බොහම ශක්තිමත්ත තවදුරටත් ගොඩඩන්න පුළුවන් කවුද ජනතාවගේ සිතුන් පැතුම් හඳුරන්නේ කවුද ජනතාවට සමීප වෙලා වැඩ කරන්න කෞද දීර්ගකාලීන වැඩපිල්ලක් එක්ක, මේ රටේ ජනතාව හලට ඔසස්වා අත්්‍ය බන්න පුළුවන් කෞුද කියන එකත් එක්ක අපි තීරණය කරන කවුද කියලා ඔය සමහරා එෙනං එක එක කතා කියනවකුරු දෙක තුන ගැන නමුත් අපි කියන පැහැදිලිම කාරණය තමයි නිවැරැදිීම කෙනා මේ ජනාධීපතිවරෙන්ට අප ශ්‍රී ලංකා පොදධජාන පෙරමුණ හැටියට නම් කරනවා. ඒ වගේම ඒ කෙනාව අති විශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙවෙවි මේ වගකීමත් අපි පක්ෂේ හැටියට. ඒ ග ජාදධපති අපේක්ෂයක් ගැන විද නම් ප්‍රකාශවන් කරන කරට අකරතුන නම් හෙම කියනට රාජක්ස්වරුගේ නම් ඒ අතරයම ්‍යාපාරකෝන්ගේ නමුත් කියවුණනේ විශ දම්මි පේර හත්මය නම් බතු මනවගේ මතක ද ල්ලන් පොදජන පරන දට මොනවගේ අපේක්ෂ දිරිපත් කරන්න ඕන. මම දකින්නේ ඔය ව්‍යාපාරිකයද එමනැත්ත වෙනවෙන අ. ශක්තිමත් පුද්ජලයින්ද නැත්තං දේශපාල පරණතභාවයක් තියෙන අයද කියීනයකට වඩා. වර්තමානය තුළ වෙනසක් ඇතිවියයුතු. ඒ වෙනස ඇති කරන්න පුළුවන් වේගවත් වැඩ පිවෙල ක්‍රියාත්ම කරන්න පුළුවන් රට ආරක්ෂා කරගෙන රටේ ජනතාව ආරක්ෂා කරගෙන ක්‍රියාත්ම කරන්න පුළුවන් කෙනාට තමයි සහයෝගෙ දෙන්නේ. ඒක තනි පුද්ගලෙ හැටියට මට තීරණය කරන්න බෑ ම ශ්‍රී ලංකා පොදජන පෙරමුණේ සාමාජකයක්. ඒවගේම පොදුජන පෙරමුණ නිසා පාර්ලිමේන්තුටආාපු කෙනෙක්. එක නිසා පක්ෂයක් හැටිට තීරණය කරන්නේ කුමනාපේක්ෂයද ඒ අපේක්ෂකෑට සම්පූර්ණම සහයෝගේ ලබා දෙන්නට මගේ හයිිය මගේ ශක්තිය මංවැය කරන්න. බතුල්ලගේ ්‍රී ලකාක පොදජන පෙරුණ සතුවයින්න ශක්තිබත්ම සංවිධායකවර එහෙමනැත ශක්තිබත්ම කෙන කවද. ශ්‍රීලංක පුද්්‍යන පෙරමුණ හැටියට ශක්තිමත්ම කෙනා තමයි. බැසිල් රාජ පක්ෂ මැත්තුවා ඒ ගැන කිසි ගැටලුවන්න පක්ෂයක් කඇට. හැබැයි පක්ෂ ීරණය කරන්න බෙල් රාපක්ෂ මැත්තුමා අතිිකරු ජනාධිපෙත්තුමා මහින්ද රාජපක්ෂපේ පක්ෂ නායකතුමා ඇතුළු කන්ඩායම තීරණය කරන්නේ සන්ධානගතවෙලා අපේක්ෂක කිිරිි ප් කරන නැත්න. දුජන පැමුණ අප ක්ෂක ඉදිරි පත් කනවාද කියන එක තීරණය කරන්න. අපේ පක්ෂේ දේශපාලල බලමණඩලේ. දේශපාලන බලමණඩලය තීරණය කරන්න කුමන කෙනාද. හබ ඒ කුමන කෙනාද කියල වැරදි කෙනෙක්ව ඉදිරියට දාලා අපිට කිවෝත් මේ කෙනාට වැඩ කරන්න කියලා එහෙම වැඩ කරන්න සහ ඒ ශක්තිය ලබා දෙන්නට අපි සූදානන්නෑ. ඒක නිසා අපි පැහැදිලියොම් විශ්වාස කරන්න නිවැදි. අපේ එක්ෂකෑව පක් විසිං පක් දේශුපාලන මණඩලේ විසින් තෝරලදයි. ඒ තෝර දෙනෙ කෙනට අපි වැඩ කරනවා නමුත් ව්‍යාපාරිකද වෙනත් කෙනෙක්ද කියීනය කරනම් අපි එච්චර සතුටකින් කතා කරන්න ෑ මොකද අපට ඒවා දාල නෑ. අපි මේ පක්ෂය ගොඩනගන්නට දීර්ග කාලයක් කැපවෙච්චාය. අපි කැපවෙච්ච අපි. අපි ඒ ඒ මේ මට්ටමට ගෙනාවේ අපේ ආදරණය අයිංසක රටේ ජනතාව අපි තීරණය කරේ රටසා ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන්න. ඒක නිසා එතනට නිවරදිම කෙන කව දෙෙන්නන්නේ ඒ නිවරදි කනට තමයි අපේ සහයෝගේ ලබෙන්න්නේ. ඒකන ව්‍යාරක න්ට සහයෝගේ ලැබන්නද. න ව්‍යාරිකට සහෝගෙන් ලැබෙන්න්නනෑ කියන එක නෙවයි. ව්‍යාපාරරා කියලා දේශපාලනය කරන්න බෑ රටක්ට නායකත්වය දෙන්න බෑ. එහෙම කරන්න බෑන ඒති ඒක නිසා අපි කොහෙත්ම බලාපොරොත්තු නෑ. පක්ෂයේ දෙන නිර්දේශයන් සහ පක්ෂය කියන ඒ ඉල්ලීම සහ රට මේ දවස් වල ඉල්ලන ඉල්ලීමත් එක් තමයි අපිටයුතු කරන්නන්නේ ැ තු ල තම ත්‍රම ීරන කල නැද පපුදජාන පෙරමුණ පේක්ෂක රිපත් කරනවද නැද කියලලා ඇයි අපි එචට කලබල වෙන්නේ. පක්ෂයක්ක් ඇට ඇයි අපි කලබලවෙන්නේ අපි මීට පෙතමත් සමහර අවස්ථාවලදි. අප අපේක්ෂක අපි ෂැනිකව තීරණය කරලා ජයකත්‍රහණය කරලා පෙන්නුව මේ රටේ අනිකුත් දේශපාල පක්ෂවෙලනාය ගීන්ට. ඉති ඒක නිසා අපි කලබල වෙන්න ඔන්නෑ මුද හත්්ගහුවත් තියාගෙන දැම්ම අමුඩෙ ගහල අපි අපේ කාල නාස්තිකරගන්න අපි කැමති නෑ හැබැයි අපි මේදිනවල කරන්නේ බිම ශක්තිමත් කරන වැඩ පිියොල.ඒ බිම ශක්තිමත් කරන ගැන්නේ. ඕනෑම අපේක්ෂකට ජයග්‍රහණය කරන්න පුළොන් අපේ කණ්ඩායිම තුළ ඒකනිසා අපි අපේක්ෂක කෞදකි කියගේ හොය ොයා අපේ කාල නාස්ති කරනවට වට හොඳමදේ තමයි බිම්මට්ට මේ ජනාවට දැන ප්‍රශ්න ගොඩක් තියනවා. මේ ප්‍රශ්න වලට විසිදු දෙන්න ඕනනි. ඊ ලඟකට දැන් වසර ගණනාවක් තිස්ස සංවර්ධන වගවත් සංවර්ධනයක් වෙච්ච කාලය එක පාරට ඇනහිටලා දැම් වසර කීපයක් තිස්ස මේ තත්ත්වය නිසා ඉතාමත්ම නරක තත්ත්වයක් තියෙනවා සංවර්ධනය ගම් තුළ. ඒෙකනි සාප එක වේගවත් කරන්න ඕන. ඊළඟට ම දකින විදිේයට තමයි දැන් අපි හමඳදම කතාා කර පාර්ගැන කතාකර, බකෝ ගැන කතා කර අදිවේගේ මාර්ග ගන කතාකර ජතියන්තර ගුවන් ොට පළවල් ගැන කතා කර ජාතින්තර වරයවල් ගැන කතා කර, ජාතින්තර ක්‍රීඩන් ගැන කතාකර එක්ව ම ඉන්ටන නල් වැඩ ගනතාකරක් නමු අපිට තාමිට කතා කළයුතුම ක්ඩායිම පිළබඳව අපි තාමහරියට කතා කරලන අපේ දරුවෝ හෙට දවසේ අපේ අනාගතේ. අපි හමදාම කතා කරන්නේ හෙට දිනන්නන්න මේ ලෝකේ දිනන්න අපේ දරුවෝ කියලා. ඒවගේ තමයි. මේ රටේ අනාගතේ දරුව කියල කතා කර. අපේ වටිනාම සම්පතත් දරුව කියල කතා කරන්නේ. හැබැයි අද වෙනකොට දැන් වසර ගණනාවක් තිසේ. දසක ගණනාවක් තිස්සේ. අපේ දරුවෝ අපයෝජනයට ලක්වනවා හිංසනයටලක් වෙනවා ඊළඟට පුංචිම පුංචි දැරියෝ වැඩි වසෙන් ගැබ් ගන්නවා වීදි දරුව ඉන්නෝ මහමමාර්ග තුළ මේ විදිරගත්තම ඉතාමත්ම කණගාු දායකතත්වයක්ති. ඒකනිසා. මම හැම වෙලාම සූදානම්වෙන්නේ එන්න ජනාධිපති අපේක්ෂක ගැන හිත හිතා ජනාධිපති අපේක්ෂක කාටද වැඩ කරන්නේ කියන එකට වඩා. මෙන්න මේ හෙට්ට දවසේ අපේ අනාගතේ. රට අනාගතය වෙනුව වැඩ කරන්නන්නේ එක නිසා විධ වැඩසටහන් අපි මේ වනිවිට ක්‍රියත්ම කරන මහපොලොෝ තුළ. සෞන මුලදිය හෝ කරනාව වෙන අරාර ප්‍රකාශකල තියන මේ උදියන්ග වීරතුන් මහත්ය එහෙම. දෙම එහම කරලා ඒ මකත බලාපොරොත්තුව වන්නේ. එක එකනගේ පෞද්ජල්ලික අමුණ තියන්න පුළුවන්. හැබැයි අපේ උදයංග වීරතුග මහත්මයා අපේ පක්ෂේ දේශපාල බලබණ්ඩල වක්කත් නියෝජනය කරන කෙනෙක් නවෙති ඒ නිසා එකට අපි උත්තර දෙන්නට අවශ්‍යතාවයක් නෑ. එක නිසා එය මහිතනය අපේ පක්ෂේ මතය නෙවෙයි. ඒක නිසා යම් බැසිල් රාජ පක්ෂ මැත්තුම අාවවට පස්සේ මොකෝ එතුමා ඉතාමත්ම උගත් බුද්ධිමත්වගේම හොඳ විඤ්ඥානයක් තියෙන දේශ පලක්න්නේ කොඳ සංවිධායකොරයි. එතුමා තීන්දු කරයි ඉතාමත්ම රටට සහර මේ රටේ ජනතාවට ගැල්ලපෙනම තීන්දුව කුමක්ද ඒ තීන්දුව තමයි අපිග්‍ර්‍යත්ම කරන්නේ තැන්ද මේ මන තු අපි දකිනවා පාත්ලි චම්පික මහත්මයා වෙනමයාගේ පොතකුත් ගාගෙන වැඩපිදියවල කරගෙන හැමහම පක්ෂයක් ගානීම යනවාකි. පඒද දවවාම ම ස ලකා ප ජනර පැත්වත්තන්නේන රට බංකලොත් කරපු පක්ෂය චූදතයකච පක්ෂයක් ඉ පැත්ත අත්තයන්නේ නෑ තැන් එතුමා හැම පක්ෂකටම යනවාස සජබෙදබීද හැමයි එකම ගේබරිතම ඕගනශෂන් හතේහමනග මොහක් කරමක මේක තැනකට ඒකන්නම ටරක් කරගනීම මහර උත් සහදම මේ පේන්න යම බපතුම ලාට බල ෑමක් ව නැද. ැිට කොහොත්ම බලපෑමක්වෙන්න මුකොද අපිට ඔය ලපෑම් වෙනවන මහිතන්න ඒ අය මීටත් ප්‍රතම තමයි බලපෑම් බවට පත්වෙන්න ඕනි පාට්ලී චම්ප කරනවක මැත්තුමා රාජිත සේනාරත්න මැත්තුමාලා ඔය තව තව බොහෝ කණ්ඩායම් කල්ලි වෙනවෙනම එක සංවිධානාත්මක වැඩපිළිවෙල ගියා ඒ දවස්සලා අපිියෝ පරාජයට පත් කරන්නට නමුත් ඒම පරාජයට පත් කරන්නට හැකියාවක් ලැබුණ නෑ. ඇබයි අප පාටලිී චම්පක මැත්තුමාට වි. ඕනම කෙනෙකුට කියන ඇත්තටම තනිතනයෙන් තරග කරන්නවට වඩා මොකද තමන්ගේ ශක්තිය තමන්දන්නවනේ ඕන කෙනෙක් දන්නවා තමන්ගේ ප්‍රබලත්ේ කොහොමදැන් ඉන්න මම මුණන ස්ථානදට ජයග්‍රහණය කරන්න පුුවන් ප්‍රාී සභාව ජයගධානය කරන්න පුළුවන්ද පලා සබහ ජයග්‍රහණය කරන්න පුළුවන් පහලිමේතු මැතිවරණ ජයග්‍රහණය පුළන් නාධීපතිවරණ ජයග දධනය කරන්න පුළුවන්ද කිය පිළිබඳව අවබෝධයක් තමන් ලබාගන්න අවබෝධය ලබාගෙන මේවිදියට කල්ලි කණ්ඩායම් හමුවෙලා පක්චම්බෙල සාකච්ඡා කරනක ඉතාමත් ොඳ. ශ්‍රී ලංකා පපද්ජාන පෙරමුණත්තක සාකච්චා නොරකිලේ තුමත්ක අපේ කිසිීම අමනාපයක් වෛරයක් මොනොවක්කත් නෑ. හැබැයි කළයුත්තේකම දෙයි. රට ගොඩ නගන්න මමාරකිවෝගේ කල්ලි කණ්ඩායම් පක්ෂ පැත්තකට දාලා. ඒකාබද්ද ප්‍රවශයේ මේ රට ගොඩ නගන්න එකතුවෙන ඕනම් මංහිතන්නේ ඒ තමයි ඉතාමත්ම සුදුසුම සහ. ලෝ චිත්තම වැඩපිඩිගල Thankැක බෝමිස්තතුූති